පළවෙනිදා මේ වගේ පුද්ගලයෙක් එන්න නියමිතයි මේ සම්බන්ධව අපේ ජනතාව අවධානයෙන් සිටින්න මේ සම්බන්ධව හසු වෙලා මේ සම්බන්ධව ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇති කරන්න උත්සාහ කරන්න පුළුවන් ඒ නිසා අවධානයෙන් ඉන්න කියන කාරණය මම සමාජයට කිව්වා ඔන්න ඔය වීඩියෝ එක දැකපු ඔය අවලෝකිතේශ්වර කියලා හඳුන්වන පුද්ගලයා වීඩියෝ එකක් කරලා තර්ජනය කරනවා මම ලංකාවට එනවා උඹලා හැත් වෙලා හිටපන් උඹ CID එකට කියලා මට විරුද්ධව පැමිණිලි කරා උඹලා ඔක්කොම නැති කරනවා විනාශ කරනවා හිටපු තැනක්වත් හොයාගන්න බැරි වෙන්න උඹව විනාශ කරනවා කියලා ඉවර වෙලා මට සහ අපේ භික්ෂුන් වහන්සේලාට තර්ජනය කරනවා කැලණියට යන්න කලින් මම ලංකාවේ විහාරාධිපති හාමුදුරුවෝ ඔක්කොම ඉන්න ගෲප් එකකට දාලා කිව්වා හාමුදුරුවනේ මෙන්න මේ පුද්ගලයා එනවා ඇවිල්ලා කැලණිය ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් මේකේ කැලණිය හාමුදුරුවෝ ඉන්නවද නැද්ද දන්නේ නැහැ ඔබ වහන්සේලා මේකට ක්‍රියාත්මක වෙන්න කියලා නමුත් ඒකට දීපු උත්තරය තමයි හාමුදුරුව මේ ස්වාමින් වහන්සේ ඔය වගේ දේවල් ඇති වෙන්න පුළුවන් අපි ඒව ගණන් ගන්න ඕනේ නැහැ කියලා එහෙම තමයි නිකාර ඩෝන්ට් කියා විදිහට දැම්මේ අවලෝකිතේශ්වර කියලා කියන්නේ එහෙම සේමසේ කෙනෙක් නෙමෙයි ඒ පැහැදිලි කිරීමට අනුව. කියන්නේ ඒකෙදි කියන්නේ ඒ පුද්ගලයාට 800ක් තියෙනවා, ඔලු 100ක් තියෙනවා. ඒ කියන්නේ පරාර්ථ චර්යාව වෙනුවෙන්ම කැපවෙච්ච කෙනෙක්. අවසානයේදී මේ විශ්වයේ තියෙන තනකොළ ගහත් බුදු වුණාට පස්සේ තමයි මම බුදු වෙන්නේ කියලා තමයි අවලෝකිතේශ්වර කියන කෙනා කියන්නේ. මෙයාගේ වයිෆ්ගේ කලින් විවාහයේදී හිටපු දියණිය මෙයා යම්කිසි ආකාරයක අපයෝජනයකට ලක් කරනවා. ඔහු මේ බව පවසනවා. එතකොට ඒ අපයෝජනයට ලක් කරන්න හේතුව විදිහට ඔහු කියන්නේ ගෙදරින් අබිනිෂ්ක්‍රමණය කරන්න දුන්නේ නැහැ. දරුවෝ දෙන්න හින්දා. එතකොට ඒ නිසා මට සිද්ධ වුණා කලින් කසාදේ දියණියට අතවර කරන්න කියලා. එතකොට සරලවම කිව්වොත් මෙයා පිස්සෙක්, අංගොඩ මානසික රෝහලේ ජීවිතාන්තය දක්වන අතර කළ යුතු කෙනෙක්. නැවතත් සමාජයට ආවොත් මේ වගේ පිස්සු කෙලින්න පුළුවන් චරිතයක්. ලංකා සමාජයේ ඉඳලා අපරාධමය වරදවල් කළා මේකෙන් ගහලා පන්නපුවාන් පස්සේ ඊජිප්තුවට ගිහිල්ලා ඊජිප්තුවේ ඉන්න කාලය තුල YouTube එකක් පටන් අරගෙන ඊට පස්සේ ඒක හරහා තමන් අවබෝධයටපත් වුණා කියලා දේශනා කළා ඒකෙන් සල්ලි හොයාගෙන ඊළඟට ලංකාවට එන්න සල්ලි නැති වෙනකොට ලංකාවේ ශ්‍රාවකයන්ට මාව ඕනනම් ගෙන්න ගන්න මම බෝයිසත්වෙක් කියලා මිනිස්සුන්ට ඇවිටිලි කළා සල්ලි ඉල්ලගෙන තමයි ලංකාවට ඇවිල්ලා අර ලිමෝසින් එකයි අරක මේක කියලා ටික ඔක්කොම පෙන්වන දේවල් ඔය ෂෝ එකක් ඒ කියන්නේ ඒවට පවා සල්ලි වියදම් කළා කැලණියට යනකම් විතරයි ඒ වාහනේ aran තියෙන්නේ. දැන් මේ වෙනකොට සමාජගත කරන සමහර දෘෂ්ටිගත දේවල්, සමහර වැරදි ආදර්ශ, සමහර වැරදි පණිවිඩ දෙන ප්‍රධාන මූලස්ථානේ එදා අභයගිරිය මහායානේ පැතිරුවා වගේ. අද තියෙන උමන්දාව